දැන් මේ වෙදී අලුත් ක්‍රීඩා සභාවක්පත් වෙනවා අලුත් තීරීංකපුටපත් වෙනවා පරණ ක්‍රීඩකයන් ආයෙත් ඇතුළට එවිල්ලා ඉන්නවා සනත් ජයසූරිය මහත්තයා ඉන්නවා දැන් මහේල ජයවර්ධන ඉන්නවා දැන් සුබවාදීව බලන්න අමාරුද නෑ ඉතින් එතුමලට මං කිව්වානේ මේ රටේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවනේ දැන් ඔබතුමාට මතක ඇති ඔය දැන් ඉන්දියාව පෙරදුන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගිය වසරේ එක් දින තරගාවලියත් 20යි 20 තරගාවලියත් දෙකම අපි දිනුවා ආසියානු කුසලානයත් ඊට පස්සේ අපි ගෙනා ඒ මගේ පාලනය යටතේ තියෙද්දිනේ ඒ මගේ පාලනය හැබැයි මගෙන් පාලනය ගිලි වුණානේ පාලනය කියන්නේ මට ඉහලින් ජනාධිපතිවරයා සහ ජනාධිපති උපදේශකවරයාට ඒ ගියාට පස්සේ නැවත වෙච්ච දේවල් මම පාර්ලිමේන්තුවේදී කියන්නම් හරි එතකොට එයාලා අපර් හෑන්ඩ් එක ඉහල එයාලගේ අත්ගත්තට පස්සේ ක්‍රීඩා ඇමති කවුද කියලා තත්වයකට ක්‍රීඩා ඇමතිගේ පනත බලතලයේ ඔක්කොම පැත්තක දාලා LPL ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙනකොට අනුමැතියක් නැතුව පරාජය දිගින් දිගට පටන් ගත්තා. මේක තමයි තත්ත්වය. ඉතින් චිත්‍රපටි ගොඩක් තියෙයි. එක පැත්තකින් මේගොල්ලෝ බලයි කොහොමද තව බලේ ඉන්නේ. තව බලේ ඉන්න යටි කූට්ටු ගහන්නේ. එහෙම නැත්නම් අර කියන්නේ අnder පූට්ටු ගහන්නේ. බලනවා හැම අnder පූට්ටුවක්ම ගහනවා බලේ ඉන්නේ. මහමැති වර්ණයක් ගේන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ මේ ජනවරමක් නැති කණ්ඩායම් ගෙනල්ලා ඒක එකතු කරලා ජග් ගහලා නාස්ලනු තියාගෙන පාලනය කරගෙන යාලගේ අයියා හරහා ජනාධිපතිවරණයකට යන්නේ එහෙම නැත්නම් ජනාධිපති ධූරය විසිරුවා හරිනවා මම තමයි ඒකේ වීරයා කියලා හරි ආපහු ක්‍රමයකට යන්න ඉතින් එක එක ජිල් මාට් වලට try කරනවා මේ 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 ටිකේ කරන්නේ ජිල් මාට් කිරීම බලේ ඉඳීම සඳහා මේ රටේ පැවැත්මවත් රටේ මහජන මතයට ඔකන් දීමවත් නෙමෙයි ජනාධිපතිවරයා බලේ ඉඳීම සඳහා උපාය උපරවැට්ටි කුමන්ත්‍රණ තමයි මේ වෙලේ සැලසුම් කරන්නේ. එදා ඉස්සරහට ඒක පෙනේ. දැන් මිනිසරු කුමාරධර්මසේන කියලා තිබ්බා මේ අවුරුදු 5ක විතර කඩාවැටීමක් තමයි ක්‍රිකට් වල තියෙන්නේ කියලා. මේ අදියේ කඩාවැටීමක් නෙමෙයි කියලා. මේක කෙලින් කරේ නැත්තම් තවත් කඩාවැටෙන්න පුළුවන් අපට වඩා බහුගාමී සිටි රටවල් ඉදිරියට යන්න පුළුවන්. ඒකට ඔබතුමාත් ඒක දායක වෙනවානේ. මේ අවුරුදු 5ක කඩාවැටීමනේ ඉතින් පටන් ගත්තේ 2000 ඒකනේ මං කිව්වේ 2018 ඉඳලා වෝහාරි විගණනය කරන්න කියලා. ඒ කුමාරධර්මසේන මහත්මයා මමයි කියන කතාව ගැලපෙනවා. හරිනේ. එතුමුලානේ හිටියේ. හරි. මං ඒක ආවට පස්සේ ගොඩක් මේක වෙනස් කරගන්න උත්සාහ කිරීම නෙමෙයි කරේ. ඒකනේ කඩාකප්පල්ුනේ. මේ කවුද මුත්තයියා මුරලිදරන් කිව්වනේ ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ කියලා. මං ඒ අභියෝගේ බාර අරගෙන හදන්නේ අන්තිමේට මුත්තයියා මුරලිදරන් හරිනේ තවම. ඊළඟ ජනාධිපතිවරණය දක්වාම මුරලිදරන් හරිනේ. ඒක තමයි මට කියන්නේ. දැන් ඊළඟ ජනාධිපතිවරණය කිව්වේ අපේක්ෂකෙක් හැටියට වෙන්නේ නැද්ද? නෑ ඊළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම එක කොණ්ඩේසියක් මේ රටේ ක්‍රීඩාව සහ වංචාව දූෂණේ අර වචනෙට නෙමෙයි අර යහපාලනය කියලා ඇවිල්ලා බැංකුව මං කොල්ල කාපු හොරතක්කඩින් ක්‍රමේ නෙමෙයි හරි ඒ ක්‍රමයට යන්න බෑ හරි ඊට පස්සේ දැන් මේ පාරත් එහෙම නෝනේ මේ පාර ඔය ඔය ජනාධිපතිලා ඔය හරේන් ෆර්නෑන්ඩෝලා මතක ඇදිනේ ගෝල් ෆේස් එකේ ගිහිල්ලා අරු හොරා මූ හොරා ඵලයන් කියලා නේ ආවේ හරි දැන් ඔරා නිකන් නිත්‍යානුකූලව රකින්නවනේ මේ ක්‍රමයකට නෙමෙයි ඒ නිකන් මොකද අපිට වගකීමක් තියෙනවා කොහොම වුණත් ඊළඟට ජනාධිපතිවරණයේදී මේ රටේ දූෂණය වංචාව ක්‍රීඩාවෙන් පමණක් නෙමෙයි අනිත් ඒවායිනුත් එළියට වචනයට නෙමෙයි හරියට යන්න ඕනේ නැත්නම් ඇවිල්ලා ටකස් ගාලා මහ බැංකුව කොල්ල කන ක්‍රමවේද වලට ඉඳ තියන්නේ නැති වෙන ක්‍රමවේදයකට යා යුතුයි එහෙම නැත්නම් අපි දේශපාලනය කිරීමේ වැඩක් නැහැ. ජීවිත අවදානම් තියන්නේ මේ දේශපාලනය කරන්න. එන්නම් මහජනයට නැත්නම් ආය කියන්න වෙන්නේ 69 ලක්ෂයේද 72 ලක්ෂයටද 78 ලක්ෂයටද ආය මහජනය රවට්ටන්න බැහැ. එන්නම් මේ ක්‍රියාකාරකම් මිනිසුන්ට අමාරුයි. හරි ආර්ථික වැඩ පිළිවෙලක් එන්න ඕනේ. ඒක එන්න ඕනේ ජාතික ප්‍රතිපත්ති හරහා ඒකට අපි කටයුතු කරමු.